අපි අද මුලින්ම බලමු දැන්වීමක් කියන්නේ මොකක්ද කියලා. යම් ආකාරයක එහෙම නැත්නම් තැනකින් අරගෙන තිබ්බ එකක්. හරි. එතකොට මේ තිත්පෙලෙන් මේ උපුටාගත් මුල මැද කොටසක් දන්න නාමපද කියන්නේ මොනවද කියලා, ක්‍රියාපද කියලා කියන්නේ මොනවද කියලා. දැන් අපි දැනගන්න ඕනේ නාමපද මේ වාක්‍යවල තියෙන නාමපද සහ ක්‍රියාපද අයින් කරලා පස්සේ නාමපද සහ ක්‍රියාපද පුරුෂ ભેදය, වචන ભેදය, ලිංග ભેදය සහ කාල ભેදය මත වෙනස් වෙනවා. රක්කවයි, රක්කයි, රක්කවයි. රක්වයි, රක්කවයි, රක්කවයි.